කොළම්ඹ මූල්්‍යිය මධ්‍යස්ථානයක් ඇති කරණය එක දෙදස් දසයේදී මම කැවිෙන්ට බන්්ඩලට යෝජනා කරා ඒ අනුව ඒ මධ්‍යස්ථානය වරය නගරේ පිහිටවන්ටත් අපි තිීන්නේය කරා ඒ මධ්‍යස්ථානය මුූලිය මධ්‍යස්ථානය වෙනුවෙන් නීති සකස් කරාක දෙපෑ ආර්ථිකය කොටසා ඒක අපිට අයිති කොටසා ඒ වැඩ කටයුත් අපි කරන්නට තියෙන් වරය නගරේ දල පහසු කොම්ම අඩික් වැඩකටුතු කිරීම ඒ සමාගමත් වගකීමක් ඒකත් අප ආරක්‍ෂා කරල තියෙනවා මේ අනුව පි ඇත්තවසයෙන්ම නීති රාමුවක් ස ස්තකස් කළ කෙටුම් පතක් හැටියට සාකච්ඡා කර නීට අමතර නීති ගණනාව කෝමනයි විටිං විට ඒ නීති සම්බධ කරගන්නේ ඒකෙන් ව්‍යවස්ථාදායකයි බල තර අප ආරක්ෂා කරා අධිකරන්නේ බලතෙර ආරක්ෂා කරා ඩේ බලතර ආරක්ෂා කර මේ අලුත් කෙටුම් පතේ ඊට වඩා බයානකයි व්‍යවස්ථාදායකේ බලතල සම්පූර්ණි ඉවත් කරලා තියෙනවා. අධිකරන්නේේ බලතල ඉවත් කරලා තියනවා. කැමිනට්මන්ඩේ බලතලි ඉවත් කරල තියන. වෙනත් එක රටකවත් මෙ මේ එකක් සිදවෙලා නැහැ. ඉතිං විශේෂයම ඇයි මේක කරන්න කලා අපි දැනගන්න කැමතිති අනිෙ කිසිම රටක මහාබැංකුව නැත් මේ පාලනය කරන කොමිසම මේට ඇත්තවසේ සුදු පොළවල් ඇතු කිරීමේ බලය දීලා නැහැ මේ දෙ එකතු කිරීමෙන් ඇත්තවසේම ලංකාව මේ කරන්නේ මුදල් විශුද්ධි කරණයක්ද කියලා ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා ඇයි නොනගතේ මේ පනත රිංගුවේ ඇයි මේවා ගැන අප අවුරුද් දෙකක් කතා කර මේගැන කතා කරන්න නැත්තේ. ඇයි මුදල්ල මාත්‍යන්ශේ මේකින් වන්ද කල්ලා තියෙන්නේ. අමාත්‍යන්සේ බලයේ නැති කල්ලා තියෙන්නේ. මේ ප්‍රශ්න තියනවා ති මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී මේ අපි සාහකච්ඡා කරමු මේ අධ්‍යස්ථාන කොඳ රත්ති කරන්න පුළුවන් අපි හැම කෙනම කැමති. ඒත් මෙම සාකච්චා කරන්න ව්‍යස්ථාදායක විදායක අධිකරන්න බලය ආරක්ෂා කරල අපි මේ වැඩ කටයුක්ත කරගෙන යමු. අන්න ඉති නිසා දැනට මේ ගැන හැම පක්ෂයක් එක්කම අනික් සංවිධාන සමඟත් ආගමික සංවිධාන සමඟත් සාකච්ඡා කරන්ට කියලා මම අණඩුවට කියට. The නිරපෝ වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.